යාලුවනේ අද අපි බලමු අපි මේ පාවිච්චි කරන AC කරන්ට් එකේ වෑව් එක කොහොමද තියෙන්නේ කියලා. ඒ වගේම ඔයා පාවිච්චි කරන UPS එක. එහෙම නැත්නම් මේ දවස්වල ගොඩක් අය ගෙදර පවර් එක ගන්න ඉන්වර්ටර් පාවිච්චි කරනවා. මේ ඉන්වර්ටර් එක පාවිච්චි කරලා මේකෙන් එන වේව් ෆෝම් එක මොන වගේද කියලා අද අපි බලමු. ඔක්කොටම කලින් අපි බලමු අපිට ප්‍රධාන විදුලිය සැපයන 230 වෝල්ටේජ් එක සැපයන මේන් පවර් එකේ වේව් ෆෝම් එක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් ඒකට මල්ලක තියෙන පොඩි අයිටම් එකක්. මේක පොඩි ඔසිලෝස්කෝප් එකක්. මේ ඔසිලෝස්කෝප් එකෙන් පුළුවන් ෆ්‍රීකවෙන්සි ඒ වගේම වේව් ෆෝම් හැමදේම බලා ගන්න. මම දැන් මගේ ඔසිලෝස්කෝප් එකේ කේබල් එක, ඒ කියන්නේ ප්‍රෝබ් එක සෙට් කරලා තියෙන්නේ මේන් කරන්ට් එක එන ලයින් එකකට. මේන් කරන්ට් එක එන ලයින් එක උනාට මේක මගේ UPS ලයින් එකෙන් තමයි එන්නේ. හැබැයි UPS එක ලයින් ඉන්ටරැක්ටිව් UPS යන නිසා කරන්ට් එක තියෙන වෙලාවට මේන් කරන්ට් එක තමයි කෙලින්ම එන්නේ. ඉතින් මම මේක ඔන් කරලා බලනවා මොන වගේ වේව් එකක්ද එන්නේ කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ සයින් වේව් එකක් තමයි මේකින් ඔසිලෝස්කෝප් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන. ඔයාලා මෙතන පේනවා දි මෙතන හර්ට්ස් ගන්න. හර්ට්ස් ගන්න 50 49 අතර යනවා. ඉතින් මේක තමයි අපේ ප්‍රධාන විදුලිය සපයන සංඛ්‍යාතය. ඉතින් මට දැන් පෙන්වන්න ඕනේ UPS එකකින් එන වේව් ෆෝම් එක මොන වගේද කියලා. ඉතින් මම මෙන්න මේ ප්ලග් එක සෙට් කරලා තියන්නේ UPS එකකට. ඉතින් මේ UPS එකෙන් මේ වෙලාවේදී එන්නේ විදුලි බල මණ්ඩලයෙන් සපයන ප්‍රධාන 230 විදුලිය. ඉතින් මේක බැටරියකට මාරු වෙනකොට මේ UPS එකෙන් තියෙන ඉන්වර්ටර් එක ඔන් වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන විදුලිය විසන්දි වෙනකොට තමයි මේකේ ඉන්වර්ටර් එක ඔන් වෙන්නේ. ඉතින් මම ඒක ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේකට සම්බන්ධ කරලා තියෙන විදුලිය ඕෆ් කරනවා. මේ තියෙන UPS එකේ ප්ලග් එක මම මෙතනින් ඕෆ් කරනවා. මෙතනින් ඕෆ් කරපුවාම ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන වේව් ෆෝම් එක වෙනස් වෙනවා. ඔයාලට දැන් ඇහෙනවාද UPS එකේ සවුන්ඩ් එක? දැන් UPS එකේ ඉන්වර්ටර් එක ඔන් වෙලා තියෙන්නේ. දැන් විදුලි බල මණ්ඩලයෙන් එන ප්‍රධාන 230 විදුලි ධාරාව නෙමෙයි මෙතනට එන්නේ. ඔයාට පේනවා ඇති මෙතන වේව් ෆෝම් එක වගේම ෆ්‍රීකවෙන්සි එකත් නිතරම වෙනස් වෙනවා. මේ UPS එක එහෙම නැත්නම් ඉන්වර්ටර් එක විදුලිය හදනකොට මෙන්න මේ විදිහට ෆ්‍රීකවෙන්සි එක වෙනස් කරගෙන තමයි එයාගේ වෝල්ටේජ් එක ස්ටේබල් විදිහට තියාගන්න හදන්නේ. ඒ කියන්නේ මේකේ ලෝඩ් එක අඩු වැඩි වෙනකොට මෙතන තියෙන ෆ්‍රීකවෙන්සි එක වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම අපි මේ තියෙන්නේ මේ දවස්වල අපේ ෂොප් එකේ පවර් එක නැති වෙලාවට පවර් දෙන්න හදාගෙන ඉන්න සෙටප් එක. මේ තියෙන්නේ මේකේ ඉන්වර්ටර් එක. දැන් ඔයාලට මම පෙන්වන්න යන්නේ මේ ඉන්වර්ටර් එකෙන් එන වේව් ෆෝම් එක මොන වගේද, ෆ්‍රීකවෙන්සි එක මොන වගේද කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉන්වර්ටර් එකේ වේව් ෆෝම් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මේක මම හදපු බෙන්ච් එකේ තියන්නේ ඔයාලට. හරි, දැන් මම මෙතන තියෙන ප්ලග් එකේ මේක ඔන් කරන්න යන්නේ. මෙන්න මේ විදිහට වේව් ෆෝම් එකක් තමයි මේකේ පෙන්වන්නේ. ඉතින් ඔන්න ඔහම තමයි AC විදුලියක වේව් ෆෝම් එක පෙන්වන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයාලට බලන්න ඕන නම් අපේ TikTok channel එක follow කරන්න, ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න, අපේ Facebook page එකත් like කරලා තියාගන්න.